වැවිලි සමාගම් සමග කිසිම සාකච්ඡාවකින් තොරව ආණ්ඩුව හිටි හැටියේම මැයි පළවෙනිදා නිවේදනය කරනවා වතුකම්කරු වැටුප රුපියල් 16 සිට රුපියල් 1700 දක්වා 70%කින් වැඩි කළා කියලා. ආණ්ඩුව මේ නිවේදනය කරන්නේ වතු සමාගම් පසුගිය වසර දෙක ඇතුළත රුපියල් 371කට තිබුණු ඩොලරය රුපියල් 300 දක්වා 24%කින් ඇදවැටීමෙන් තේ රබර් පොල් අපනයන ආදායම 24%කින් ඇදගෙන වැටිලා තමන්ගේ වියදම් කළමනාකරණය පිළිබඳ ඉතාම දැවැන්ත අභියෝගයකට මුහුණ පාලා ඉන්න අවස්ථාවක. ඒ නිසා මේ සමාගම් වලට මේ මොහොතේ මේ වැටුප් වැඩි කිරීම කිසිසේත්ම ලබා දීමේ හැකියාවක් නැහැ කියන එකයි සමාගම් වල තර්කය. ඔවුන් දැනටම ප්‍රකාශ කරලා තියෙනවා නඩු දානවා කියලා. එහෙමනම් ජනාධිපතිවරණ වේදිකාවේ කියාවේ අපි ඔන්න 70%කින් වැටුප් වැඩි කරා සමාගම් නඩු දැම්මා නුදුරු දවසක නඩු අවසන් වුණාම ඔබට අපි ලබා දුන් 70%ේ වැටුප් වැඩිවීම ලැබෙනවාය කියලා දැවැන්ත ඡන්ද කුට්ටියක් වෙන වතුකම්කරු ඡන්ද කුට්ටිය තමන්ගේ ඔඩොක්කුවට හරාගන්න ආණ්ඩුව පාවිච්චි කරපු උගුලක් නැත්තම් උප්පර වැට්ටියක් විදියටයි අපි මේ වැටුප් වැඩි කිරීම දකින්නේ.